හරි අද අපි කතා කරමු යුනියන් බැංක් එකේ තියෙන ජොබ් වේකන්සීස් ගැන. මතකද ඔය channel එක subscribe කරන්න, ඒ වගේම notification bell එක on කරලා තියන්න, ඒ වගේම වීඩියෝ කිවරණකම් බලන්න, ඒ වගේම අපිට දෙන support එකක් හැටියට අනිපාරෙන් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. මුලින්ම මතක් කරන්න ඕනේ රැකියා භාර්තු තුනක් ගැන කතා කරනවා. ඒක නිසා වීඩියෝ කිවරණකම් බලන්න. පළවෙනි vacancy එකේ title එක තමයි customer service associate contact center. හරි මේකේදී ඔයාගේ සුදුසුකම් ඉදිරි මෙයලා සඳහන් කරලා තියෙන්නේ ඔයාට O level හරි A level හරි පාස් වෙලා තියෙනවනේ ඒ වගේම ඔයාට හොඳින් සංනිවේදන කුසලතාවයක් තියෙන්න ඕනේ සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන් ඒ වගේම වයස අවුරුදු 24ට වඩා අඩු වෙන්න ඕනේ ඒ වගේම වැල්ලවත්ත ප්‍රදේශයේ වැඩ කරන්න කැමති වෙන්න ඕනේ ඒ වගේම roster basis වල වැඩ කරන්න කැමති වෙන්න ඕනේ ඒ වගේම ධනාත්මක ආකල්ප ඇතුව ටීම් එකත් එක්ක එකතු වෙලා හොඳට වැඩ කරන්න ඕනේ ඒ වගේම දීලා තියෙන ටාගට්ස් achieve කරන්න ඕනේ මෙයලා සඳහන් කරලා තියෙනවා ඔයාලා කෝල් සෙන්ටර් එකේ හරි කස්ටමර් සර්විස් එකේ හරි ඔයාට සුදුසුකම් තියෙනවා නම් ඒක අමතර සුදුසුකමක් වෙනවා කියලා. ඒ වගේම ඔයාට ෆුල් හරි පාට හරි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක්. ඒ වගේම මොනවා හරි ස්පෝර්ට්ස් කරලා තියෙනවා නම් ඒවා අමතර සුදුසුකම් වෙනවා කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. හරි ඊළඟට මේ කියන සඳහන් වලට අදාළව තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා තියෙන්නේ. Personal banking advisor, senior personal banking advisor, senior business development officer. හරි මේකෙදිත් ඔයාගේ සුදුසුකම් ඉදිරි සඳහන් කරලා තියෙන්නේ ඔයා O level හරි A level හරි පාස් වෙලා තියෙනවනේ. ඒ වගේම ඔයාට හොඳ සංනිවේදන කුසලතාවයක් වගේම ඔයාට හොඳින් සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ. ඒ වගේම ඔයා ධනාත්මක ආකල්ප ඇතුව ටීම් එකත් එක්ක හොඳ පෞරුෂයකින් වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම මූලිකත්වය අරගෙන ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එවගේම කස්ටමර්ස් ලව මුණ ගැහිලා එවගේම බිස්නස් ටාගට් ඇචීව් කරන්න ඕනේ. හරි ඊට පහලින් සඳහන් කරලා තියෙනවා. ඔයාට කලින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් සේල්ස්, මාකටිං, බැංකින්, ෆයිනන්ස්, ඉන්ෂුරන්ස් ගැන ඒක අමතර සුදුසුකමක් වෙනවා කියලා. එවගේම ඔයාට ෆුල් හරි පාට හරි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් මාකටිං ගැන සහ ස්පෝර්ට්ස් කරලා තියෙනවා නම් ඒක අමතර සුදුසුකමක් වෙනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. හරි ඊළඟ තනතුර තමයි බැංකින් ඇසිස්ටන්ට් ෆයිනන්ස්. හරි මෙතනදී ඔයගෙන් සුදුසුකම් ඉදිරි මෙයාල සඳහන් කරලා තියෙන්නේ ඔයාට අවමාශ වෙන අවුරුදු දෙකක පළපුරුද්දක් ඕනි කියලා තියෙන ෆයිනෑන්ස් ඇන් ඇකවුන්ටින් ගැන. ඒ වගේම ෆුල් හරි පාට හරි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් බැංකින් හරි ඊට සම්බන්ධ ශේෂ්ත්‍රයක. ඒ වගේම ඔයාට හොඳින් එක්සෙල් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනි කියලා තියෙනවා. ඒ වගේම හොඳ අවධානයකින් ඉහළ නිර්වදිතතාවයක් පවත්වාගෙන වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි කියලා තියෙනවා. ඒ වගේම ධනාත්මක ආකල්ප වගේම ටීම් එකත් එක්ක එකතු වෙලා වට වැඩ කරන්න පුළුවන් වෙන ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ෆුල් හරි පාඩාර ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් ඇකවුන්ටින් ඇන් ෆයිනෑන්ස් ගැන ඔයාට ඒක අමතර සුදුසුකමක් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාට හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ කියලා තියෙනවා බැංකින් සිස්ටම් එක ගැන සහ ඒ අවට පරිසරය ගැන. හරි ඊළඟට බලමු අපි මේකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. මුලින්ම මතක් කරන්න ඕනේ බැංකින් ඇසිස්ටන්ට් ෆයිනෑන්ස් කියන එකේ closing date එක දීලා තියෙන්නේ November 6. ඒ වගේම අනික් තනතුරු දෙකට closing date දීලා තියෙන්නේ අනික් මං පැහැදිලි කරපු තනතුරු දෙකට November 12. හරි මේකෙන් ඔයාලට apply කරන්න තියෙන්නේ email මාර්ගය හරහා. මෙයාලගේ email එක තමයි jobs@unionb.com. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ඔයාගේ ඥාතිනෝන දෙදෙනෙකුගේ විස්තරات එක්ක එවන්න කියලා වගේ CV එක. ඒ වගේම email මාර්ගෙන් ආයුධ පත්‍ර යොමු කරනකොට email එකේ subject line එකේ ඔයා ආයුධ කරන තනතුරේ නම සඳහන් කරලා යවන්න. හරි අවසන් වශයෙන් කියන්න තියෙන channel එක subscribe කරලා notification bell එක on කරලා තියන්න. ඒ වගේම මේ දෙන videos අනිවාර්යෙන් share කරගන්න ඔයාගේ යාළුවොත් එක්ක. මොකද මේ කාලේ ඇත්තටම job vacancies හරි අඩුයි. කවුරු හරි මේ information දැනගෙන ගොඩ යනවා නම් ඒක ලොකු සතුටක්. ඒක නිසා කටියත් එක්කම හොඳ ගමනක් යන channel එකත් එක්ක දිගටම ඉන්න. Good luck.